අපි අද මේ කතා කරන්න යන්නේ 2021 22 ඕල්වෙල් මැත් සෙකන්ඩ් පේපර් එකේ 10 වෙනි ගාන රචනා ප්‍රශ්න පේපර් එකේ 10 වෙනි ගාන. එතකොට මේකේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. අපි බලමු මුලින්ම ඒ කොටස හදන්නේ කොහොමද කියලා. හරි. ඒ කොටසේ කියනවා පතුලේ අරය RU ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක සෙන්ටිමීටර 12ක් උසට ජලය පිරී තිබේ. මෙම භාජනයේ ඇති ජලය අරය සෙන්ටිමීටර 4ක් වූ අර්ධගෝලාකාර භාජන 16ක් සම්පූර්ණයෙන් පිරවීමට පමණක් ප්‍රමාණවත් වේ. ඊට පස්සේ අපිට කියනවා R සමානයි 16යි මූල දෙක බෙදීම 3යි සෙන්ටිමීටර්ස් බව පෙන්වන්න කියලා. හරි මේක ඉදින් පොඩි බින්දුවක් ඇඳගෙන අපිට ඇඳගත්තා නම් ගාන හදාගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. හරි අපිට කියනවා පතුලේ අරය සිම්පල් ලාලු ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක පතුලේ අරය දැන් මේ පරිමාව ගන්න දින පින්තූරයක් ඇඳගන්න ඒක ගොඩාක් වාසි පතුලේ අරය සිම්පල් ලාර්ලු කියන්නේ මෙයා R ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක සෙන්ටිමීටර 12ක් උසට ජලය පිරී තිබේ සෙන්ටිමීටර 12ක් උසට ජලය පිරී තියෙන්නේ මේ උස සෙන්ටිමීටර 12යි මෙම භාජනය ඇති ජලය අරය සෙන්ටිමීටර 4ක් වූ අර්ධගෝලාකාර භාජන 16ක් සම්පූර්ණයෙන් පිරවීමට පමණක් ප්‍රමාණවත් වේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් අහගෙන නැතුව අර්ධගෝලාකාර භාජන 16ක් සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන්ලු අරය සෙන්ටිමීටර 4ක් වෙච්ච. R සමානයි 4යි සෙන්ටිමීටර. හරි. මෙයාගේ අරය අපිට දීලා නැහැ. මෙයාගේ අරය අපිට දීලා තියෙනවා. අපි මේක R නැතුව නිකම්ම ගමු. සෙන්ටිමීටර 4යි කියලා මේ වගේ ඒවා 16ක් පුරවන්න මේ පරිමාව ප්‍රමාණවත්ලු. හරි. එතකොට දැන් තේරෙන ඇති මොකද්ද මේ කරන්න තියෙන්නේ? මෙයාගේ පරිමාව හෙව්වා. එයා 16 න් වැඩි කරා. ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ සෙන්ටිමීටර 12ක් උස මෙන්න මේ පොඩි සිලින්ඩරාකාර කෑල්ලේ පරිමාවට. මෙන්න මේ ජලය ටිකේ පරිමාවට. හරි. මොනවද මේ පිළිලා තියෙන්නේ? ජලය තමයි පිළිලා තියෙන්නේ. එහෙනම් මම මුලින්ම සමීකරණ ලියනවා. තනිකර සමීකරණ ලියුවා. මේක මේ ආගෙන්ටි කාදේශ කරා ඔච්චරේ කරන්න තියෙන්නේ. එහෙනම් මම ලියනවා මෙහෙම. හරි අර්ධගෝලයක පරිමාවගේ 16 ගුණයක් සමානයි මේ උඩැණගේ ජල පරිමාව. හරි. මෙයා හොයන්නේ කොහොමද? මේ මේක ඍජු වෘත සිලින්ඩරාකාර භාජනයක්. ඍජු වෘත කියලා කියන්නේ මේක ඒකාකාර ඝන වස්තුවක්. ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්නේ අපි හරස්කඩේ වර්ගඵලය එයාගේ ගැඹුරෙන් වැඩි කරනවා නැත්නම් උසෙන් වැඩි කරනවා. හරි. මේ සිලින්ඩරේ හරස්කඩ වර්ගඵලය කියලා කියන්නේ වෘතයක්. එතකොට එයාගේ මේ පරිමාව ගන්න 5R වර්ගවලින්. එයා වැඩි කරන්න ඕනේ එයාගේ උසෙන් නැත්නම් ගැඹුරෙන්. දැන් අපිට ගැඹුර කොච්චරද? සෙන්ටිමීටර 12ක් උසනේ මේක ජලය බිල දෙන්නේ. ඒ කියන්නේ 12යි. සෙන්ටිමීටර්ස් දාන්න ඕනේ නැහැ මේ හැම එකකටම අන්තිමට අපි දන්නවා R එකේ සෙන්ටිමීටර්ස් වලින් කියලා ඉන්න අන්තිම උත්තරේ සෙන්ටිමීටර්ස් දෙන්න නම් ඇති මේක සමානයි 16 වාරයක් අර්ධගෝලයක පරිමාව අර්ධගෝලයක් කිව්ව ගමන් මේ කන්ෆියුස් වෙන්න එපා සම්පූර්ණ ගෝලයක් ගත්තා එයාගේ පරිමාවෙන් භාගයක් ගත්තා සම්පූර්ණ ගෝලයක පරිමාව කියලා කියන්නේ 3න් 4යි 5R ඝනය තමයි සම්පූර්ණ ගෝලයක පරිමාව මෙයාගෙන් කොච්චරද භාගයක් දැන් ඉතින් එහෙට මෙහෙට කපලා කපලා මේක සුළු කරලා දාන්න තියෙනවා. ඊට කලින් මම මේ සුළු වෙන ඒවා සුළු කරලා ඉවර කරගන්න. අපි දැන් දන්නේ මෙන්න මේ R වලට තමයි අපි සමීකරණ ගන්න ඕනේ. ඒ කියන්නේ උත්තරයක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ මේ R තමයි උක්ත කරගන්න ඕනේ. මේ පැත්තේ අපි R දන්නවා. දැන් මේ 5 දෙපැත්තෙම කපලා දාන්න පුළුවන්. මොකද මේ පැත්තේ 5 දින මේ පැත්තේ 5 දින මේ පැත්තේ 5 වලින් බෙදුවොත් මේ පැත්තේ 5 වෙනවා. මේ 5 වලට 5 කපලා යන හින්දා අපි මොකද කරන්නේ? කලින්ම මේ 5 වලට මේ 5 කපලා දානවා. හරි. එතකොට මේ පැත්තේ ඉදිරිය වෙනවා 12යි R වර්ග මේ පැත්තේ ඉතිරි වෙනවා බලන්න මෙතනම කපලා දාන්නත් පුළුවන් අපිට ඊට එහෙම කපන්න නැතුව මේ R වල දැන් මේ R අපි දන්නවා මේ R කියලා කියන්නේ මේ අර්ධගෝලයේ පරිමාව අර්ධගෝලයේ අරය අර්ධගෝලයේ අරය අපිට දීලා දිනවා සෙන්ටිමීටර්ස් 4යි කියලා එතකොට මෙතන 4 දාලා අපි ඊට මේ මේ පොලිමේ මේක සුළු කරමු එතකොට 16 වැඩි කිරීම 3න් 4 වැඩි කිරීම මම මේක දැන් ඔක්කොම සුළු වෙන පහසුර මම 4 ඒවා 3ක්ම ලියා ගන්න R ගණයක් නේ තියෙන්නේ R ගණයක් කියලා කියන්නේ 4 ඒවා 3ක් වැඩි කිරීම 1/2 හරි දැන් භාග සූ ගන්න කටේට ප්‍රශ්න තියෙනවා නම් උඩයට හරියට කපන්න ප්‍රශ්න තියෙනවා යට ඔක්කොම එක දාගන්න යට ඔක්කොම එක දාගන්න දැන් භාගයක් වැඩි කරන්න හරිම ලේසි හරය හරෙන් වැඩි කරනවා ලවය ලවයෙන් වැඩි කරනවා හදිසියකත් කැපෙන උඩයට කැපෙන දෙකක් තිබ්බොත් කපලා දාන්න දැන් බලන්න මේ යට දෙක තියෙනවා දෙකට දෙකේව 1යි මේ හතරට දෙකේව 2යි මේ දෙනව දෙකෙන් බෙදිනවා දෙකෙන් කපලා දාන්න පුළුවන් ඊළඟට බලන්න මේ 3ත් එක කැපෙන මොනවා හරි තියෙනවද කියලා බෑ මෙයා 3 කියලා කියන්නේ ඔත්ති සංඛ්‍යාවක් නැති උනත් 16 3ෙන් බෙදෙන්නේ නැහැ 2 3ෙන් බෙදෙන්නේ නැහැ 4 බෙදෙන්නේ නැහැ 4 බෙදෙන්නේ නැහැ 4 බෙදෙන්නේ නැහැ ආයිද අපිට ඔහොම තමයි තියන්න වෙන්නේ එතකොට මම ලියන බෙදින් 12R වර්ග සමානයි දැන් උඩ ටික වැඩි කරලා ලියනවා අර ටික වැඩි කරලා ලියනවා උඩ ටික වැඩි කරාම එන්නේ 2වරක් 4 8යි 8වරක් 4 32යි 32 වැඩි කිරීම 16 මේ ලොකුට සුළු කරන්න යන්න එපා මොකද මේ අපිට පෙන්වන්න තියෙන සමීකරණේ මේ සුළු වෙච්ච ඉලක්කම බලන්න මේ තියෙන්නේ
නිකම් භාග සංඛ්‍යාවක් තියෙන එක. ඒකින්ද මේවා මේ අර සුළු කරලා උත්තර ගන්න හැම එකක් කරන්න ඕනේ නැහැ. කැපිලා කැපිලා කොහෙන් කොහෙන් හරි යනවා ඇති. අපි මේක නිකන් සුළු කිරි සුළු නිකම් සාමාන්‍යයෙන් අපිට ඇහැට අපිට පුළුවන් මේ ගුණ කිරීමක් දාලා ලියාගන්න. එතකොට 16 වරක් දෙක 32 යි 7 වරක් 4 16 තව 4ක් මෙහි පැත්තේ මෙහෙම තියෙනවා. ඊට පස්සේ බෙදීම 3 තියෙනවා. 1 වරක් 3 3යි මේ ඔක්කොම එක තියෙන්නේ. 3 වෙන වැඩි වුණාම ලියාගන්න. හරි. දැන් මොකද කරන්නේ? R මේ වර්ග දැන් අපිට R නුක්ත කරන් තියෙන්නේ. R වර්ග 12 න් වැඩිලා තියෙන්නේ දෙපැත්තම 12 න් බෙදෙනවා. එතකොට මේ පැත්ත මෙහෙම 12 න් බෙදන්න පුළුවන්. 12 න් බෙදෙනවා කියලා කියන්නේ 1ට 12 න් වැඩි කරනවා කියන එකනේ. මම එක මෙහෙම ලියා ගන්නවා සුළු කිරීම පහසුවට. මේ 12ට මේ 12 කපලා යනවා. දැන් බලන්න මේ 4ට 4 ඒව 1යි 12ට 4 ඒව 3යි. ඔන්න මේ 4යි මේ 12යි කපලා ගියා. දැන් උඩ 3 න් බෙදෙන ඉලක්කම් නැහැ. ඒකින්ද R වර්ග සමානයි අපිට එනවා. 32 වාරයක් 16. 32 වැඩි කිරීම 16. බෙදීම යට වෙනවා 3 වරක් 3 9යි කියලා. දැන් මොකද ගන්න තියෙන්නේ දැන් ඉතින් දෙපැත්තම වර්ගමූලය ගන්න තමයි තියෙන්නේ එහෙනම් මම මේ පැත්තෙත් වර්ගමූලය දානවා මේ පැත්තටත් වර්ගමූලය දානවා මේ වර්ගමූලය දානකොට පූර්ණ සංඛ්‍යාවකට අපි අනිවාර්යෙන් ධන හෝරින දාන්න ඕනේ මේ වර්ගමූලයට මේ වර්ගය කපලා යනවා එතකොට r සමානයි දැන් බලන්න භාගයකට වර්ගමූලය දානකොට මේ භාගය කොහොමද ධන ඍණ ඉලක්කම් නැහැ ඒ කියන්නේ පද බෙදිලා නැහැ පද බෙදිලා නැහැ කියලා කියන්නේ අපිට උඩට යටට වෙන වෙනම වර්ගමූලය දාන්න පුළුවන් ඒ කියන්නේ මම උඩට වෙනම වර්ගමූලය දානවා ඊ යටට වෙනම වර්ගමූලය දානවා ධන හෝරින තියෙනවා උත්තර තියෙනවා යටරක් තියෙනවා ඒක ප්‍රශ්නනේ අන්තිමට ධන හොරෙන් උත්තර දෙව එනවා කියලා දැන් බණන් ඇති හරි මෙතනින් බලන්න දැන් මේ වැඩි කිරීමන්නේ තියෙන්නේ මට මෙයාටත් වෙන වෙනම වර්ගමූලි දාන්න පුළුවන් දැන් මේක එකපාර පේන එක්කෙනෙක් කිනුනම් ප්‍රශ්නයක් නෑ මම මේ මොනවාක්වත් දන්නේ නැහැ කියලා හිතාගෙන එයාට තමයි උගන්න එතකොට මේ 32ටත් මම වර්ගමූලි දානවා මේ 16ටත් වර්ගමූලි දානවා දැන් මෙයාට වර්ගමූලි දාලා ලියන්න ඕනේ 9 වර්ගමූලි අපි දන්නවා 3යි කියලා ධන හොරින ඒ කියන්නේ ධන උත්තරයක් තියෙනවා මේක ඍණ උත්තරයක් තියෙනවා මේක කියන්නේ මේ හැම එකකම ධන ඍණද දායන්න ඕනේ නෑ හරි බලන්න දැන් 32 කියලා කියන්නේ 16 ව 2ක්. ඒකද මම මෙතන අතුර ලියා ගන්නවා 16 වැඩි කිරීම 2 කියලා. දැන් මේකෙදී 32 අරගෙන දෙකෙන් දෙකෙන් බෙදාගෙන හරි යුගල කර කර එක කරන්න පුළුවන්. දැන් විභාගයට යන්නේ නැහැ නේ අපි ගණන් මොනක්වත් හදන්න නැතුව. එතකොට 32 දැක්කම එකපාර පේන්න ඕන වර්ගමූලයක් ඇතුලේ 16 වරක් 2 කියලා ලියලා මේ 16ටත් ආයෙ වෙනම වර්ගමූලය දාලා 4ක් එළියට ගන්න පුළුවන් නේ කියලා. දැන් 16 වර්ගමූලය කියලා කියන්නේ 4යි. එයාවි ලියා ගන්න මේ පැත්තේ 4යි කියලා 3යි. දැන් මොකද දැන් මේ වැඩි කිරීමට අපි වෙන වෙනම වර්ගමූලි දැම්මා වගේ මේ වැඩි කිරීමටත් වෙන වෙනම වර්ගමූලි දාන්න පුළුවන්. එහෙම වර්ගමූලි දැම්ම කියලා හිතා ගන්න. එතකොට 16ට වර්ගමූලි ආවෙන් පස්සේ අර මෙතන වෙච්ච දේම තමයි 4ක් එළියට එනවා. හැබැයි දෙකේ වර්ගමූලයක් නැහැ. ඒකින්ද දෙකේ වර්ගමූලිය ඔහොම ඉතු වෙනවා. එතකොට මේ 4 මෙහෙම තියෙනවා. බෙදීම 3 ඔහොම එනවා. හරි මම මෙහාට අරන් යන්නම්. එතකොට අපිට එනවා R සමානයි දැන් බලන්න 4 වරක් 4 16යි මූල 2යි. 16යි මූල 2 බෙදීම 3යි කියලා. අපිට පෙන්වන්න කියන්නේ මේක තමයි. හරි අපි බලමු දැන් B කොටස හදන්නේ කොහොමද කියලා. B කොටස අපිට කියනවා කැපිටල් A සමානයි මූල 65.2 වැඩි කිරීම 0.722 ඕනෝම ඉලක්කමක් දීලා කියනවා වේ කියලා. ලඝු ගණක වගු භාවිතයෙන් කැපිටල් A හි අගය ආසන්න දෙවන දශම ස්ථානෙට සොයන්නේ කියලා තමයි කියන්නේ. එතකොට ආසන්න දෙවන දශම ස්ථානෙක උඩ පස්සේ අපි ලඝු වගු පොතේ තියෙන දශම ස්ථාන හතරක්නේ. එතකොට ඒ හතරටම ඉලක්කම හොයලා දශම තිත එන විදිහට තියලා අන්තිමට දශම වැඩි ප්‍රමාණයක් ආවොත් ඒක වටේලා තියන්න තමයි තියෙන්නේ. ඒකින්ද මේ එච්චර ඒක ගැන හිතන්න දෙයක් නැහැ. අපිට අර ඒ වලට ආපු උත්තරේ මොකද්ද කියලා තමයි බලන්න තියෙන්නේ. අර අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි මොකද මුලින්ම කරන්නේ දෙපැත්තටම ලඝු දාගන්නවා. ලඝු දාගන්නවා කියලා කියන්නේ LG දාගන්නවා. LG දාගන්නවා කියන්නේ මොකද්ද? ලඝු 10 පාදේ දෙපැත්තටම දාගන්නවා. හරි දැන් දෙපැත්තම ලඝු දාගත්තා. දැන් මේ පැත්තේ දැන් අපිට ලඝු තමයි හොයන්න තියෙන්නේ. එතකොට මේ පැත්තේ ලඝු හොයන්න ලඝු පොතෙන් බල හොයන්න දෙයක් නැහැ. මේ ලඝු සුළු කරන්න ඕනේ. හරි අපි දන්නවා ලඝු බෙදීමක්. ඒ කියන්නේ LG M බෙදීම N කියලා කියන්නේ LG M අඩු කිරීම LG N. එහෙනම් මේ දෙකම අඩු කිරීමක් ඉදිරියට ලියන්න පුළුවන්. මම මොකද ලියන්නේ LG මෙන්න මේ උඩ කෑල්ල අඩු කිරීම මෙන්න මේ යට කෑල්ල. LG 65.2 වර්ගමූලයේ වැඩි කිරීම 0.722 අඩු කිරීම ලඝු 3.06 මේ වරහන් දාන්න ඕන කියලා ගන්න මෙන්න මෙයාට වරහන් දාලා ලියාගන්න. හරි. දැන් ආයි මෙයාගේ දැන් මෙයා අපිට ඕන වැඩි කරලා යාගේ ලඝු හොයන්න පුළුවන්. එනවාට ඒක නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නේ. අපි හිප කරන්න බෑනේ. මෙයා වැඩි ගන්න මෙයාගේ වර්ගමූලය දන්නේ නැහැ. වැඩි කිරීමක් මේ ලඝු ඇතුළේ වැඩි කිරීමක් තිබ්බම මොකද කරන්න පුළුවන්? මේක අඩු කිරීමක් ඉදිරියට ලියුවා වගේ බෙදීමක් අඩු කිරීමක් ඉදිරියට ලියුවා වගේ වැඩි කිරීමක් එකතු කිරීමක් ඉදිරියට ලියන්න පුළුවන්. එහෙනම් LG මෙයා එකතු කිරීම 65.2 වර්ගමූල එකතු කිරීම LG 0.722 ඍණ LG 3.06. හරි ඔන්න අපි පුළුවන් තරම මේක ප්‍රසාරණය කරගත්තා. තව වැඩක් කරන්න තියෙනවා මෙතන අපිට. දැන් අපිට මේක ලඝු පොත බල ලඝු හොයන්න තමයි තියෙන්නේ.
එතකොට ලඝු හන්නකරින් මේක පූර්ණාංශක දශමාංශක විදිහට ලියාගන්න බෑ. එතකොට දැන් මෙයා අපිට එහෙම ලියාගන්න බෑ. මෙයා ලියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. LG M වල N කියලා තිබ්බහම අපිට මෙයා ලියන්න පුළුවන් මේ N එක මෙන්න මෙහෙට අරගෙන ගිහිල්ලා N වාරයක් LG M කියලා. මේ ලඝු හන්නක නීති. එතකොට මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ වර්ගමූල සහිත සමීකරණ සුළු කරන එක කියලා. අන්න ඒකේ මම හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ වර්ගමූල කියලා කියන්නේ භාගය භාගයේ දර්ශකය. එතකොට යත් එක සුළු කරන්නේ කොහොමද කියලා. එතකොට භාගයේ දර්ශකය තියෙනවා කියලා කියන්නේ දැන් මේ n විදියට හැසිරෙන්නේ භාගය කියන එක. එහෙනම් මේ භාගය ඉස්සරහට අරන් ගිහින් මට මෙන්න මේක මෙහෙම ලියන්න පුළුවන්. භාගයයි ලඝු ඔන්න ඔහොම මේක ලියා ගන්න පුළුවන්. හරි දැන් ඉතින් මේක ලේසි. දැන් අපිට තියෙන මේ ලඝු බලන්න. ලඝු 65.2 බලනවා. ලඝු 0.7212 බලනවා. ලඝු 3.06 බලනවා. ආයිට කලින් මම මේකේ පූර්ණාංශිකට ලියාගෙන ඉන්නා. ඊට පස්සේ අපි දශමාංශ ටික ලඝු පොතෙන් බලලා ටග් ගාලා ලියාගමු. භාගය වැඩි කිරීම. හරි. ලඝු ලියන්න කලින් අපි මෙයා මේ පූර්ණාංශික ලියා ගන්න ඕනේ. පූර්ණාංශික ලියන්නේ කොහොමද? මෙන්න මේ ඉලක්කම විද්‍යාත්මක අංකණෙන් ලියුවාම එන දර්ශකය තමයි පූර්ණාංශික කියලා කියන්නේ. එතකොට 65.2 විද්‍යාත්මක අංකණෙන් ලියුවා අපි ලියන්නේ මේ දශම තිත වටිනාකමක් තියෙන පළවෙනි ඉලක්කම් දෙක අතර අරන් යනවා. එතකොට එන 6.52 වැඩි කිරීම අරන් ගියපු ප්‍රමාණය 10 බලයක් විදිහට දානවා. දැන් කපාරක් වම් පැතර අරන් ගියා නම් ධන 1යි කියලා දානවා. හරිසක දකුණු පැතර අරන් යන්න උනොත් අපි ඍණ විදිහට තමයි දාන්නේ. වාර ගණන තමයි මෙතන ඉලක්කමක් විදිහට දාන්නේ. එහෙනම් මෙයාගේ පූර්ණාංශකය මොකද්ද? 1.1 තමයි පූර්ණාංශකය. දැන් මේ දශමාංශකේ බලන්නේ 65.2 ලඝු පොතෙන් අපි 65.2 බලනවා. එයා බලන ගලින් මේ වගේ පූර්ණාංශක ලියාගෙන යමු. දැන් බලන්න මෙයාගේ මෙයා විද්‍යාත්මක අංකණෙන් ලියුවාම වටිනාකමක් තියෙන පළවෙනි ඉලක්කම් දෙක අතර අරන් යන්නේ දකුණු පැත්තට 1ක්. 1යි නම් පූර්ණාංශකේ 1යි. දකුණු පැත්තට නම් ඒක වියුති ඍණ විදියට තමයි එන්නේ. ඍණ 1.0 ඍණ. මෙයා නම් අරන් යන්න දෙයක් නැහැ. මෙයා විද්‍යාත්මක ලියුවා මෙහෙමමයි. එතකොට 0.36 තමයි බලන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් ලඝු පොතකින් මේ ඉලක්කම් ටික ටග් ගාලා බලාගෙන යමු. හරි. මං ගාලා ලඝු පොතක් තියෙනවා. මේ අපිට මුලින් බලන්න තියෙන්නේ 65.2. හරි. 65 කියලා කියන්නේ දැන් මේ 55 පැත්තෙන් තමයි මේ තියෙන්නේ. 54 වෙනකන් එක පැත්තක තියෙන්නේ. එතකොට 65 තියෙනවා මෙන්න මෙතන. උඹට පේනවද දන්නේ නැහැ. මෙතන 65 තියෙනවා. 65.12. එතකොට 81 42 තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මේ 65.2 දශමාංශකයේ වෙන්නේ 81.42. ඊළඟට දැන් මේකේ පූර්ණාංශික ලියාගත්තනේ. ඊළඟට මේක බලන්නේ 72.2. 72.2 හැමදෙස්ම අන්න එහෙමයි බලන්නේ. වටිනාකමට තමයි යන්නේ. 72.2 බලන්න 65 මෙතන තියෙනවා. ඊළඟට 72 මෙතන තියෙනවා. 72.2 72.72 72.2 85. මෙයාගේ 36. 36 බලනවා කොහෙද තියෙන්නේ කියලා. 36 තියෙන අතුර අනිත් පැත්තේ 30 මෙන්න මෙතන තියෙනවා. 0.1234.5.6 දැන් ඉතින් මේක සාමාන්‍ය දශම ඉලක්කම් ටික සුළු කරන වගේ සුළු කරන්න තමයි තියෙන්නේ. හරි. මේක දැන් මේ භාගෙන් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදන්න තියෙන. ඒතරම මම දෙකෙන් බෙදලා මේක ලියා ගන්නම්. දෙකෙන් බෙදුවාම මෙයා අපි දශම දිත අමතක කරනවා. එතකොට 1.0යි 18ට 9යි ආයි 1.0යි 14ට 7යි 2ට 1යි. ධන ව්‍යුති 85යි 85 ඍණ 0.0 48.57. දැන් ඔන්න ඕක තමයි සුළු කරගන්න තියෙන්නේ අපිට. ඉතින් මේක දැන් සාමාන්‍ය දැන් මෙතන ඍණ තියෙනවා කියලා හිතාගෙන අපිට සුළු කරන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා බලන්න මේ ධනනේ තියෙන්නේ. එතකොට මෙයා මේකේ අඩු කිරීමක් තමයි කරන්න තියෙන්නේ අපිට. මොකද මෙතන ව්‍යුති තියෙන හින්දා අපි මේක සුළු කරගෙන යමු. 1යි 5යි 6යි 7යි 8යි 15යි. එතකොට මේ 1යි මේ 5යි 6යි ඊළඟ 9යි 8යි 17යි 7 දානවා. ඊට පස්සේ ඉතුරු එකක් A1යි මේ ව්‍යුති 1යි 0යි. එතන මේ ව්‍යුති ඍණ විදියට තමයි හැසිරෙන්නේ. ඍණ විදියටම තමයි හැසිරෙන්නේ. ඍණ 0.4යි 8යි 5යි 7. දැන් මොකද ගන්න තියෙන්නේ? මෙයාගේ මෙයා සාමාන්‍ය විදිහට අඩු කරන්න තමයි තියෙන්නේ. 6ෙන් 7ක් බෑ. ඒකෙන්ද මම මේ පැත්තෙන් ගන්නවා 16ෙන් 7ක් ගියොත් 9යි. දැන් මෙතන 4යි ඉතුරු. 4ෙන් 5ක් බෑ. මම මේ පැත්තෙන් ගන්නවා එකක් 10ක් ගන්නවා. එතකොට 14යි 14ෙන් 5ක් 9යි. දැන් මෙතන 5යි තියෙන්නේ. 5ෙන් 8ක් බෑ. මම මේ පැත්තෙන් ගන්නවා 15ෙන් 8ක් ගියොත් 7යි. දැන් මෙතන තියෙන්නේ 6යි. 6ෙන් 4ක් ගියොත් 2යි. 0.27යි 99. කියන්නේ 0.27යි 7යි 9යි 9. දැන් මේක සමාන වෙන්නේ කාටද? මෙන්න මේ ලඝු A කියන එකනට. එතකොට මේ ඉන්නේ ලඝු ගණකයක්. හරිද? ආ එතකොට ලඝු A. LG A සමානයි 0.27යි 7යි 9යි 9. ආ එහෙනම් A හොයන්න මොකද කරන්න ඕනේ? මෙයාගේ anti log ගන්න ඕනේ. anti log 0.27 99.
දැන් බලමු ලඝු පොතේ මේ 27 99 කොහෙද තියෙන්නේ කියලා. අපි බලමු 27 99 කොහෙද තියෙන්නේ කියලා. හරි. මේ බලන්න. 27 88 මෙතන තියෙනවා. ඊළඟ තියෙන්නේ 28 10. අපිට 27 99 තමයි ඕනේ. එහෙනම් මෙයා ලියාගෙන ඉතුරු ටික අපිට මධ්‍යන තීරුවෙන් තමයි ගන්න වෙන්නේ. 27 88 කියලා කියන්නේ 19 බිංදුව. එහෙනම් ලියාගෙන ඉස්සරම 19 බිංදුව මොකද අපිට ඒ ටික ඕනේ. 19 බිංදුව කියලා. ඊළඟට දැන් අපිට ඕනේ 27 99 න 88 තමයි 19 බිංදුව කියලා කියන්නේ. එහෙනම් තව 11ක් ඕනේ. 11ක් කියලා කියන්නේ මෙතන මධ්‍යන තීරුවන 11 ගන්න අපිට තියෙනවා 5යි කියලා. ආ 27 19 බිංදුවේ 5 තමයි 27 99 කියලා කියන්නේ. දැන් හොඳට මතක තියාගන්න ඊට පස්සේ අනිවාර්යෙන් දශම දෙත තියන්න ඕනේ. දශම දෙත තියන්නේ මේ ඇන්ටිලොග් බලන්න අපි එක්කෙනාගේ පූර්ණාංශකයට හැමතිස්සෙම එකක් එකතු කරලා. දැන් මෙයාට එකක් එකතු කරාම 1යි. දැන් ඇන්ටිලොග් බලපු එක්කෙනාගේ හැමතිස්සෙම දශම දෙත තියෙන්නේ මෙන්න මෙතන. ධන උත්තරයක් නම් ආවේ ඒ ආපු ඉලක්කමේ වටිනාකම සමාන වාර ගාන දකුණු පැත්තට අරන් යනවා. මෙතන ඍණ නම් ආවේ වම් පැත්තට අරන් යනවා. දැන් ධන එකණිය ආවේ එහෙනම් එකපාරක් කෝ පැත්තට අරන් ගිහලා දශම දෙත මෙන්න මෙතනින් තියෙනවා. ආ එතකොට 19.95යි තමයි ඒවල උත්තරේ වෙන්නේ. හරි අපි නිකමට දැන් ඕක ගාන හරිද කියලා බලමු. එතකොට දැන් ඔයාලා විභාග මේක බලන්න විදිහක් නැහැ හරිද කියලා. අපි මෙතෙන්දී බං ගාන හරිද කියලා බලලා බලන්න ඕන කැල්ලකින් ගහලා අපිට හොයන්න තියෙන්නේ මූල 65.2 ඕක වැඩි කරන්න ඕනේ 0.722කින් ඕක බෙදන්න ඕනේ 3.06. හරි 1.9.5 කියලා අපිට එනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති 1.9.5 අපිට ගන්නට ආවා ලඝු පොතේම 1.9.5 කියලා. අපි කරපු වැඩේ නම් හරි. හරි ඔහොම තමයි 10 වෙනි ගාන හදන්නේ. මම හරි ප්‍රශ්න දෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ලේසි ගානක් ඇත්තටම ක්‍රම ටික මතක තියෙනවා නම් සමීකරණ මතක තියෙනවා නම් ඉක්මනට අද ඉවර කරන්න පුළුවන් ගානක් අනිත් ප්‍රශ්න වලට වෙලාව ඉතුරු කරගන්න. අපි නැයි තවත් මේ වගේ ගානකින් ඉස්සරහට හමු වෙමු ඔයගොල්ලන්ට. සුබ දවසක්.